ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ දේවල් තුනකින් හදන චොක්ලට් ෆජ් එකක් මේ චොක්ලට් ෆජ් එකට මම බිස්කට් එකතු කරලා තියෙනවා ලිප අවන් ඔයාලට ඕන කරන්නේ නැහැ විනාඩි 5ක්වත් යන්නේ නැතිව හරිම ලේසියෙන් ඉක්මනට හදන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම කරන්නේ මේ වගේ සාස් පානක් අරගෙන තද උණු වතුර ටිකක් දානවා ඊළඟට රසනෙට රොතු දෙන භාජනයක් තියලා චොක්ලට් ග්‍රෑම් 200ක් එකතු කරනවා ඔයාලට මිල්ක් චොක්ලට් ඩාර්ක් චොක්ලට් වයිට් චොක්ලට් කුකින් චොක්ලට් නැත්නම් සාමාන්‍යයෙන් අපි කන චොක්ලට් මේ ඕනම එකක් එකතු කරන්න පුළුවන් චොක්ලට් වලට වතුර එකතු වුණත් ගොඩාක්ම තද රසනේ චොක්ලට් දිය කළත් චොක්ලට් ටික කැටි ගැහෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය රසනේ තියෙන වතුරක තමයි චොක්ලට් ටික දිය කරගන්න ඕන. මම අදාරගෙන තියෙන්නේ මේ වගේ කොටු හැඩේ භාජනයක්. මුලින්ම බටර් චුට්ටක් තවරලා අපිට පුළුවන් පාච්මන් කොලයක් දාගන්න. මම දැන් මෙතන අරගෙන තිනවා මාරි බිස්කට් කීපයක්. සාමාන්‍යයෙන් ලොකු මාරි බිස්කට් නම් දෙකක් වගේ ඇති. මෙන්න මේ ප්‍රමාණය පුංචි කෑලි වලට කඩා ගන්න. දැන් අපි චොක්ලට් ටිකට මම එකතු කරනවා ටින්කිරි ග්‍රෑම් 150ක්. ගෙදරදීම ටින්කිරි හදන ක්‍රම ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඒ ටින්කිරි උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ චොක්ලට් ටිකයි ටින්කිරි ටිකයි හොඳට කවලම් කරන්න. ටිකක් වෙලා කවලම් කරද්දී ඔයාලට පේනවා මෙන්න මේ වගේ හොඳට උකු මිශ්‍රණයක් හැදෙනවා. මම දැන් බිස්කට් ටිකත් එකතු කරනවා. දැන් අපිට පුළුවන් කලින් සූදානම් කරගත්ත භාජනයට දාන්න. උඩ ටික මෙන්න මේ වගේ ලස්සනට හදාගන්න. ඊළඟට අපිට පුළුවන් ශීතකරණයට දාලා හොඳට සෙට් කරගන්න. ශීතකරණේ පැය කීපයක් තිබ්බට පස්සේ මෙන්න මේ වගේ හොඳට ඝන වෙනවා. දැන් අපිට පුළුවන් වටේ ටික අයින් කරලා මේ වගේ කොටු හැඩයට කපා ගන්න.
මම දැන් එකක් ඔයාලට පෙන්වන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ බිස්කට් එකතු වුණු චොක්ලට් ෆජ් එකක්. ඉතින් හරිම රසයි. පුංචි වෙලාවකදී දේවල් තුනකින් හරිම ලේසියෙන් හදන්න පුළුවන්. මේවා හදන්න ඇත්තටම විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ශීතකරණයේ තියලා සෙට් වෙන කාලය තමයි චුට්ටක් වැඩිපුර යන්නේ. මීට කලින් මම ඔයාලට චොක්ලට් ෆජ් හදන විදිය කියලා දීලා තියෙනවා. කජු නට්ස් වර්ග එකතු කරලා හදන ක්‍රමය තමයි කලින් මම කියලා දුන්නේ. ඉතින් බිස්කට් එකතු කරලත් ඔයාලා හදලා බලන්න, වෙනස්ම රසක් තියෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.